ඒව ඕන බං හරි එහෙම ඒවා තියෙන්න ඕන. ඒව නැති වුණහම අපිට ඒක අවුල් ඊට වඩා බ්‍රේක් නැති වාහනයක් වගේ. එහෙනම් බ්‍රේක් නැති වාහනයක් කියන හොඳ දෙයක් නෙමෙයි. වේගෙන් යන්න පුළුවන් ඇත්ත. බ්‍රේක් නැති වාහන වලට ෆුල් ආතල් එක යන්න පුළුවන්. බ්‍රේක් ගැහුවට වදින්නෙත් නෑ. ආතල් එක තේරෙන්නේ එක වෙලාවක. හරි. එළවුණාම තමයි ඒක තේරෙන්නේ. එතකම් මම මට හුදු මාරු මේ වතන් බ්‍රේක් නෑ යන්න. එහෙම. ඒක බ්‍රේක් තියෙන්න ඕන. ඒ බ්‍රේක් එකක් විදිහට තමයි මම හිතනවා යත්තර මේ කියන්නේ. ඕක පොර මට අනිවාර්යෙන් මාසෙකට 80,000ක් 90,000ක් හම්බ කරන්දම වෙනවනේ කොහොම හරි මට මේ ජීවත් වෙන්න නම්. එහෙම වුණාම මොන ප්‍රශ්නය ආවද මිනිස්සු එහෙමද දැන් බල ටර්ම් ටෙස්ට් එක හිට තියලා අද මුළු රෑ එලි වෙනකන් වැඩ. හැබැයි එහෙම නැති දවසක බෑනේ හිම වැඩ කරන්න. අර අර හෙටට කලින් මේ ටික ඉවර කරගන්න ඕන නැත්තම් වෙන කරන්න දෙයක් නෑ වගේ ප්‍රශ්නයක් තියෙන නිසා විභාගෙ කිට්ටු වුණාම හොඳට වැඩ කරගන්න පුළුවන්. ඊට කලින් එහෙම නැති වෙනවට බෑනේ. මේ වගේ තමයි අර අර ඉර වෙන්න ඕන මිනිස්සු විශේෂයෙන් අර මහන්සි වෙන්න පුළුවන් වයස මිනිස්සු ඉර වෙන්න ඕන. ආල අපි ඉන්නේ මහන්සි වෙන්න පුළුවන් වයසකද? බලන්න පුළුවන් මහන්සිය බල මහන්සි වෙන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලෝ මහන් බහුතරයක් මෙතන ඉන්නේ මහන්සි වෙනවා කියන එකේ තේරුමවත් නැහැ. තමයි එහෙම ගොඩක් මහන්සි වෙනවා කියන්නේ ලයිෆ් එකේ අනිත් දේවල් මිස් වෙනවා කියන එක නෙවෙයි. මම මේ කතාව ටික මෙහෙම රොටරියට් කිව්ව එකයි ඕගොල්ලන්ට කියන්නේ දැන්. පහුගිය සතිය කියලා කියන්නේ මගේ ජීවිතයේ තිබ්බ අතිශයින්ම කාර්ය බහුල සතියක්. කියන්නේ සර්ජරි අපොයින්ට්මන්ට් එකක් යන්නේ හොස්පිටල් එකේ. ඒක නම් සාමාන්‍ය කාලවල වගේම තමයි. ඒකේ තියෙන වේට් එක තියෙනවා. පන්ති ටික කොහොමද තියෙනවා? මේ පන්ති වල හෝල් ගන්නවනේ හෝල් දෙක තුන ගන්න කාලි හෝල් තුනක දාගෙන පන්ති ගන්න. එහෙම ඒවල වෙන ප්‍රශ්න මේ හෝල් එක ගහමරා ගන්නවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ගන්න. මේ ටික එහෙම වෙනවා. ඊළඟට ටැලන්ට් ෂෝ එක ඔක්කොටම ගන්නවා. මේ අවුරුද්දේ එකයි කරන්නේ. ඕන තරම් ඉන්නවනේ අපිට කෙල වෙනකම් බලන් ඉන්නේ පිටපොයම් ගොඩක් ඉන්න. හරි. මේක කරන්න බැරි වෙන්න අර දැල්ල දාපු කොච්චර නම් හිටියක්. හරි. උන් බලන් ඉන්න ටැලන්ට් ෂෝ එක ලොකුත්ම කෙල වෙනකම් බලන් ඉන්න ටැලන්ට් ෂෝ එක කැප වෙනකම් මේක චාටර් වෙලා වැඩක් නැහැ කියන කන්නේ බලන්න. දැන් මේ කටවල් ටික වැහිලා දැන් සද්ද නැහැ නීට් නැහැ නේද? එහෙම තමයි ඈ. පුළුවන් හැම පැත්තෙම වැඩ ටික කරලා පෙන්නන්න. අය කපන්නත් නැති වෙන්න කරා. හරි ඒ බර ඔළුවේ තියෙනවා. මෙහෙන ප්‍රෙෂර් එකක් බං හරිද? 22 කේ බැජ් එකට නෙමෙයි ඒක අවුල. ඒ සවුත් තුනත් ඒක අර EKM කියලා හදලා තියෙන බ්‍රෑන්ඩ් නේම් එක පිටින් යනවා. එතකොට මේක හින ප්‍රෙෂර් එකක්. සිකුරාද අපි උදේ නුවර ගියේ ඉරිදා තමයි මෙහා විරිත ගලින්ම ආවේ ගම්පහ තියරි පන්තිය තියෙනවා 24 ඉරිදා හවස ඉරිදා උදෙන් එහෙන් ඇවිල්ලා හවස ගලින්ම ගම්පහ කාට. එතකොට මේ ඉතන දවස් 3ක් විතර ගලින්ම ෆුල් පැක් ටැලන්ට් ෂෝ එකේ වැඩවල විදිහම විදිහම එකී කීවා. ඒක පාර දිනවා සෙනසුරාදු පොලිසියෙන් කියනවා. අද ජනාධිපතියනවා ඒ සිකුරාද ගියාම කියනවා ජනාධිපති හිට එනවා. මේ හින්දා මොනවද මන්ද මේ විතරක් මනම් ගන්න අප්ලයි කීවා දාන. නානා ප්‍රකාර එදා ලයිව් ස්ට්‍රීම් එක දී ගන්න බෑ මේ ජනාධිපති ඇවිල්ලා හිටපො සිග්නල් ජෑම් එකක්. දේම මුල් මුහුත් නෑ ලයිව් එක කැටි කැටි මුහුත්ම වැඩ කරන්නේ නෑ. ඩ්‍රෝන් එහෙම මෙහි යනවා ඩ්‍රෝන් කියලා මේ ෆොටෝ ෂූට් කරන්න දාපු ඩ්‍රෝන් උහි යනවා හැප්පෙනවා එමෙතන සිග්නල් ජැම් එකක්. පස්සේ හවස් වෙනකොට ඒක හරි ගියා. ඒකයි උදේ කනෙක්ෂන් අවුලක් තිබ්බේ මේ ලයිව් ස්ට්‍රීම් එකේ. හරි එහෙම මේක ඕන ෂෝ එකක් කරද්දි මං කියන්නේ ඕන ජීවිතේ මොකක් හරි කොන්සර්ට් එකක් ෂෝ එකක් කරලා තියෙනවා නම් දන්නවනේ ඒකේ තියෙන ප්‍රෙෂර් එක. ඒක මගේ ෂෝ එකක් වුණාම වෙන මුහුත් නෑ. ඒක සම්පූර්ණ වියදම අපෙන් සහ සම්පූර්ණ ඒකෙන් හොඳ වෙනවද නරක වෙනවද ඔක්කොම අපේ බ්‍රෑන්ඩ් නේම් එක. මේක ඒක ලොකු එකක් ඒක. මේ ප්‍රෙෂර් එක ඔක්කොම තිබ්බේ. හැබැයි ඔය කොහොම තියෙද්දි ෆුට්බෝල් බලන උන් දන්න නැති ගිය සතියේ බදාදරය 12ට විතර තිබුණා. 12 12 මාරි නම් 3 වගේ වෙනකම් තිබුණා මේ චැම්පියන්ස් ලීග් සෙමි ෆයිනල් එක. සෙකන්ඩ් ලෙග් එක තිබ්බා. දැන් රෙඩ් දෙකයි මෑන් මෑන් සිටි එක. මම ඒකත් බැලුවා. හරි. ඒක බැලුවා කියන්නේ ඒ ගෙදරින් නම් නෙමෙයි. අර සාමාන්‍යයෙන් ඔය මේ තියෙන CCC එකේ අර මේ තියෙන එහෙම මැච් බලන්නම තියෙන දැන් එහෙම අපි ඔය මොරොක්කෝ ඉංජිනේරින් යමු සෙට් එකක් තියෙනවා ෆුට්බෝල් පිස්සු ටිකක්. හරි. උන් ටික කතා කරලා උන් ටික මට ඊට කලින් එක කියලා තිබිලා තියෙන මට මීටර් නෑ. මට මදා දහවස ගාල්ලි නම් ආවට පස්සේ කෝල් ඇද්දින මේ හරිනේ දවස මතකයි නේ කියලා. නෑ කියන්නත් බෑ. මේ ඇනිතින් ගිහිල්ලා බැලුවා පස්සේ බ්‍රහස්ත වෙන්න උදේ මෙඩිකල් සුත් ගිහිල්ලා සිකුරාදා ඒකටත් මොකක් හරි බැලන්ස් එකක් ගහලා තමයි නුවර ගිහිල්ලා ඒ වැඩ ටික කරේ. එතකොට ගොඩක් වැඩ කරනවා මහන්සි වෙනවා තමන්ගේ දේක් ගොඩනගනවා කියන්නේ ජීවිතේ ආතල් මිස් වෙනව නෙවෙයි ඈ. මේ දෙක දෙකක් මං මං ඒ වෙලාවේ වැඩේ කරනකොට ඒකට 100% දෙන්න ඊට පස්සේ මැච් එකක් බලනකොට මැච් එකට වාගේ 100% දෙන්න ප්‍රශ්නයක් නෑ. මැච් එක බලනකොට H2S SO2 එක ප්‍රතික්‍රියා හිතන්න එපා. ඒක කරනකොට මැච් එක හිතන්නත් එපා. මේ දෙක පටල ගන්න එපා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ආතල් ටික ඔක්කොම ගන්නවා ඈ. එහෙම නැතුව ජීවිතේ ලැවට නෑනේ මං. ඉතින් මුටිමේන්ට් අල්ටිමේට්ලි අවසානයේ බැලුවහම මිනිහෙකුට විඳින්න තියෙන දේවල් ටික විඳලා තියෙන්න එපා. අල්ලි කොච්චරක්ද කියන එක නෙමෙයි දැන්. මගේ පළවෙනි වාහනේ ෆිනෑන්ස් එක ඉවරනකොට මම වාහන හතරක් කරන් ඉවරයි. වාහන ගාණෙන් මිනිහෙක් සාර්ථකද නැද්ද කියලා මයින්ඩ පුළුවන් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. හැබැයි ඒ සියල්ල තිබුණත් වැඩක් නැහැ. අර
තමන්ගේ ජීවිතේ ඒ පොතස් වල තමන් විඳින්න ඕන දේවල් ටික විඳලා තියෙන්නත් ඕනේ. එහෙම නෑ කියන්නේ මම කියනවා. මේ ඒ අභියරවලදී ගන්න එක ආයේ ඒ ආතල් එක ගන්න බෑ. පස්සේ ටිකක් තියෙන්නේ. ඒකට තියෙන්නේ මහා අමුතු ක්‍රම මොකුත් නෑ. වෙන ටෙක්නික් ඒව මොකුත් නෑ. තමන් ඒ වෙලාවෙ කරන වැඩේට උපරිමයිද? දැන් නිමාඩු දවසක ගෙදර තමන්ගේ දවස ගෙවෙන්නේ කොහොමද? ආඩම් කරලත් නෑ. වෙන මොකුත් කරලත් නෑ. අවස 6 විතර වෙද්දි මොකුත්ම නෑ දවස ඉවරද? ඊට පස්සේ අවසේ ඉඳන් ෆුල් අවුලෙන් ඉන්නවා. ඒ කියන්නේ රෑ වෙනකම් මල්ල බැලලා ගෙදර උන්ට බැනගෙන කන්නේ නැතුව කන්දේම කතා කරලා ඉවරයි ඔක්කොම නෑ. පවුදා වැඩ කරන්නේ නැහැ ෆුල් වන්නම් ඒ හිතේම ආද. එහෙම ඕකනේ වෙන්නේ. බලද්දි මොකුත් එහෙම මේ විනෝද වෙලක් නෑ. මේ වැඩක් කරලත් නෑ. කිසිම දෙයක් අර පතනේ පරිසමාප්තයෙන් කාලකණ්ඩි වෙලා තියෙනවා. එහෙම නැතුව ආ වැඩේ කරත් ඔයගේ 100% ඒකට දෙන්න. වා වෙන මොකක් හරි වා විනෝද වෙන තැන ඒකට තමයි 100% දෙන්න. එහෙම බැලන්ස් කරන්න. බැලන්ස් කරන්නේ ඕනේ දෙන්නේ. දැනට වඩා තව ඉස්සරහදී අමාරු බං වෙන්නේ ලේසි නෙමෙයි ඈ. මීට වඩා ඉස්සරහදී අමාරු වෙන්නේ. ප්‍රශ්න ගොඩක් ඒක. ඒක ආර්ථිකමය වශයෙන් ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මලගේ තාත්තලාගෙන් යැපෙන්න පුළුවන් එකේ සීමාවක් තියෙනවා. මේ ප්‍රශ්න ටිකක් තියෙනවා. මේ මිනිස්සුන්ට ඉන්ඩිටින හදලා දෙන්න ඕනේ දැන්. මගේ ප්‍රශ්න කිවරයි ඇත්තට. අපේ අම්මයි තාත්තා ඉන්නේ මගේ ගෙදර. මේගොල්ලෝ හදින්නේ මං අරන් දීපු ආහනේ. එහෙම. ඒ ටික ඉවරයි. නැරනකන් යාලට ප්‍රශ්නයක් නැද්ද? ඔය ප්‍රශ්න ටික ඔයාලා විසඳන්න බෑ කවදා හරි. මල තාත්තලා ඕගොල්ලන්ගේ ගෙදරක සැපට ඉන්නව නම් මං අරන් දීපු ආහනේක යන වෙන නම් ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් කාලා ඉඳලා ඉන්න පුළුවන් නම් ඒක පට්ට නැද්ද? ඒක මරු නැද්ද? සහ ඒක නිකන් මතක් වෙද්දි අර පොඩි ණය නෑ වගේ සීන් එකක් එනවා. ණය නෑ වගේ එකක් නිකන්. හරි. මම දෙයක් කරලා තියෙනවා මම මේ මිනිස්සු මහන්සි වෙච්ච එකට ණය නෑ වගේ එකක් හිතන. ඒක මට කියන්න බෑ වචනින් කොහොමද ඒක දැනෙන්නේ කියලා. ඒක එක්ස්පීරියන්ස් කරන්න විතරක් පුළුවන් දෙයක්. ඉච්චරයි පුළුවන්. හරි මම ණය නෑ මගේ වැඩේ ඉවරයි. දැන් මම හෙට මැරුණොත් අවුලක් නෑ. මම ඒ වෙනකන් ජීවත් වෙච්ච ටිකේ මගේ 100% වැඩවලට තියලා මම පාර්ථකයි. එහෙම කියන්න පුළුවන්. ඒක දැන් නෙමෙයි මම ඒ ලෙවල් කරන කාලේ මැරුණොත් මට ඒක කියන්න පුළුවන් නේ. මම ඒ ලෙවල් කරන කාලේ මගේ වැඩේ ඒ ලෙවල් නේ. මම ඒකට මගේ 100% දීලා තියෙනවා. ඊට හරියන රිසල්ට් එකක් මට හම්බෙලා තියෙනවා. ඕගොල්ලෝ ගොඩක් කරන්නේ ඔයාලගේ 100% වැඩකට දෙන්නේ නැතුව ඒකින් එන රිසල්ට් එකෙන් ඔයාලව මයින්නවා. එහෙම කරන්නේ කොහොමද? වාගේ 100% ඔයා වැඩේට දීලා නැතුව එතනින් එන ප්‍රතිඵලය දිහා බලලා අර මේක හරියන්නේ නැහැ වගේම හිතා ගන්නවා. එහෙම නැහැනේ ඔයා වැඩේට දුන්නේ 150යි නම් ඒ ඔයා නෙමෙයි ඔයාගේ භාගයක් නෙයි. සම්පූර්ණ ඔයාව වැඩේට දාන්න. දැන් මේ වෙලාවේ ඔයගලට විභාගෙට තියෙන්නේ මාස 6ක් හෝ ඊට තුප්පක් වැඩි හෝ අඩු. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. ඔයගලට තුප්පක් වැඩි වෙයි මාස 6ක් හෝ ඊට පොඩ්ඩක් වැඩි කාලයක් යනවා. එතකොට මේ වෙලාවේ ඔයගේ 100% අනිවාර්යෙන් මේකටම විතරක් දෙන්න. එහෙම කැපකිරීම කරන්න වෙනවා මිනිස්සු. එහෙම කරාම ඊට පස්සේ වාට හිතේ සනසිල්ලෙන් හරි මම ඒ ලෙවලට මගේ උපරිමයේ දුන්නා පසුතැවීම නැතුව එතනින් එහාට මොකක් හරි කරත් හැකියි. හරි කෙලවුණා කියන්නේ. උපරිමයේ දීලා බැරි වුණා කියන්නේ අඩුවනේ හිත හදා ගන්න පුළුවන් ළමයි. මම්මගේ උපරිමයේ දුන්නා මට බැරි වුණා. එහෙනම් මම දැන් වෙන මොකක් හරි කරන්න ඕනේ. එහෙම නැතුව ඒක හරියට කරන්නෙත් නැතුව වෙන මොකුත් කරන්නෙත් නැතුව ඉඳලා ඒ ලෙවල් කෙලවුණාට පස්සේ මට කිසි අදහසක් නැනවා අපි උපරිමයේ දීලත් නැහැ. කොට මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න. අඩුගාම උපරිමයේ දීලා බැරි වුණා නම් ඔයාට ඒක බෑ කියලා හරි වාගෙන ගන්න. එහෙම බැරි වෙන්නේ නැහැ. ඔයාලා උපරිමයේ දෙන්න තියෙක තියෙන පස්සේ නිකන් කල්පනා කරලා බලන්නකෝ. පහුගිය සතිය පහුගිය මාසේ වාගේ උපරිමයේ වැඩ කරාද? ඔයාට වැඩ කරන්න බලන් උපරිම වෙලා ඔයා වැඩ කරලා තියෙනවද? එහෙම වැඩ කරා නම් ඔයාට තේරෙන්න ඇති මේකේ ප්‍රෝග්‍රෙස් එකක් තියෙනවා වැඩි ඉස්සලා යනවා මේක සාර්ථකයි කියලා. එහෙම වැඩ කරේ නැහැනේ ගොඩක් අය දුක් කරේ නැහැ කියන එක. එතකොට කොහොමද උපරිම එකක් එන්නේ අනිත් පැත්තට? ඒක වෙන්න බැරි දෙයක්. මිනිමනේ මේක රුක්ක් ආය ආය මතක් කරගන්න. හරි. ඒ කියන්නේ අපි මේ සියලු දේ කරන්නේ උඩින් ජීවත් වෙන්න. නැද්ද? උඩින් ඉන්න අවුලක් නැතුව ජීවත් වෙන්න අපි මේ ඔක්කොම කරන්නේ. හරි. ඒකට ඕගොල්ලන්ට මේ වෙලාවේ පැවරිලා තියෙනව වැඩක් පොඩි උන් විදිහට හිතන්න එපා. හැමතිස්සම කියන එක. ලොකු ළමයි ළමයි නෙමෙයි වැඩි හිටියෝ. ඔයාලගේ ඉස්සරහට ලොකු දේවල් තීරණය වෙනවා. රට තියෙන විදිහත් එක්ක අම්මලට තාත්තලාට කරන්න පුළුවන් ප්‍රමාණය ඉස්සරට වඩා ගොඩක් අඩුයි. ඔයාලත් අනී. අපිට කතා මේක. ඔයාලත් අනී. අම්මලට තාත්තලාට ඉස්සර අපිට කරන්න පුළුවන් තරම් ඔයාලට කරන්න බැහැ. ගොඩක් සල්ලි දෙනවා නම් අම්මා තාත්තට පුළුවන් ඇති. හැබැයි එහෙම නැත්නම් යාළුවා මේ කණ්ඩ ටික හදන්නේ අමාරුයි. ඒක නත්ත කතා. පාස්පීස් ටික දීලා කණ්ඩ බොණ්ඩ ටික හදලා දීලා ඒ අනම්මන ලයිට් බිල් කරන්නේ මේ මේ ලයිට් බිල් වතුර බිල් ඒ ටික ගෙවුවට පස්සේ ආය නෑ සල්ලි. ඔබලා කන්නේ. බලන්න ආයේ ප්‍රයිවට් ටික් විතරක් නේම හරි අමාරුයි.
ඒහින්දා එක තේරුම් ගන්න ඔයාලා වෙනුවෙන් ඕන උනත් වෙන මිනිහෙකුට කරන්න පුළුවන් ප්‍රමාණය අඩුයි මේ වාතාවරණය යටදී. අම්මා තාත්තාත් එහෙම තමයි. මොකක් කරයි කරයි. අය වෙලා හරි කියන දේක් විකුණලා හරි මොනවා හරි කරයි කියලා උනත්. එහෙම කරන්න ඕනේ නෑ නේද? ඊට පස්සේ ඒක කවද්ද ගෙවලා ඉවර කරන්නේ? මෙනික ගෙවන්නත් එපයි මං. මේ මිනිස්සුන්ට විදලා කරලා ඉන්න පුළුවන් කාලයට ගෙවන්න එපයි. අවුරුදු 70 විදි විතර ලොකු ගෙවල් වාහන දීලා වැඩක් නෑ නේ. ඇවිද ගන්න බැරුව වාහනේ වැඩ ගන්න බැරි කාලයක පොතක් කියව ගන්න ඇස්පේන්න බැරි කාලේ. ඒක දැන් ළඟදි දෙන්න එපා. ඉන්න ආයේ ණය වෙන්න එපා. දැනටම උඹල ඕන තරම් ණයයි. නැති වෙන්න ණයයි දැනට. ආයේ එපා. ආයේ කරොත් ඔය ගෙවන්න වෙන්නේ නැහැ. දැනටම අමාරුයි. නම් මේක රෙස්පොන්සිබිලිටි එකක් විදියට ගන්න. මේක උඹලගේ වගකීම. හරි. ඒක ගන්න. ඒක මේ වැඩි හිටි ගතිය ගන්න. ඒක ඕන නැතුව බෑ. ඉස්සර අපි ඔය කාලේ වැඩි හිටිකම ගත්තට වඩා උඹලා එහෙම වෙන්න ඕන. ඊට වඩා උඹලා වගකීමක් ගන්න ඕන. උඹලට ප්‍රශ්න වැඩි. හරි ප්‍රශ්න වැඩි කියලා ආතල්ලෙක ඉන්න ඕනේ නැහැ. ආතල්ලෙක ඉන්න නැතුව ফুল අවුලෙන් ඉන්න ඕනේ නැහැ. මොන කන්ඩිෂන්ස් එකද තියුණත් මිනිස්සු ආතල්ලෙක ඉන්න ඕන. මොන ප්‍රශ්න තිබ්බත් මිනිස්සු පුළුවන් තරම් හිනා වෙලා ඉන්න ඕන. හරි නැරෙන්න යන්නේ කමඩික කාලෙන් කවදරි නැරනවා. නැත්නම් ඉන්න එක පුළුවන් තරම් හොඳට ඉන්න ඕන. ප්‍රශ්න තිබුණා කියලා විනෝද වෙන්න නැතුව ඉන්න ඕනේ නැහැ මිනිස්සු. හැබැයි මේ විනෝද වෙන අතරේ අර ඔයාගේ රෙස්පොන්සිබිලිටි ඔළුව ඇතුලේ වැඩ කරන්නේ. ආතල්ලෙක ඉන්න හැබැයි ඔයාගේ වැඩේ මීටරින් ඉන්න මිනිස්සු. මේ වැඩේ වෙනවද බලන්න. ඔයාට හොඳට ලකුණු තියනවනම් ඔයා කරන වැඩ ටික කරලා ඉවරයි නම් සත්‍ය ප්‍රශ්නයක් නෑ ඕන ආතල්ලෙක් අක්කා. හැබැයි එහෙම නැත්තම් ආතල් චුට්ටක් කැප කරලා අර ඉවර කරලා ඉන්න. මාස 6ක වගේ පොඩි කාලයක් මිදී. හරි. මගේ ජීවිතේ කාලට සාපේක්ෂව බොහොම පොඩි එකක්. මේක හරියට හැසිරුවේ නැතුව ඊට පස්සේ කාලයක් විඳවන්න එපා. ඒක හරියට මේ වෙලාවේ හැන්ඩල් කරන්න. අන්තිම කාලේ මාර ප්‍රෙෂර් හා ඒක කෙල වුණාට පස්සේ ජීවිතේ ඊට පස්සේ ඊට වඩා ප්‍රෙෂර්. උන්ට යන්න එපා. යන්න හිතන්නවත් එපා. හා ඊට වඩා ගෙවල් වලින් තව දේවල් බලාපොරොත්තු වෙන්න එපා. පුළුවන් උපරිමයට කරලා තමන් කැමති ඩිග්‍රී එකකට යන්න පාර හදා ගන්න. තමන් කැමති මෙඩිසින් ඉංජිනේරින් නෙවෙයි වෙන එකක් නම් ඒකට කමක් නැහැ. ඒකට යන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු කැමති දේවල් තමයි කරන්න ඕනේ. ගිහිල්ලා ඔයා ඒ ඩිග්‍රී එකේ වැඩේ කරන ගමන් මොකක් හරි විදිහකට තමන්ගේ අයිඩියා එකකින් තමන්ගේ පැෂන් එකක් ඔයාගෙන ඊට පරිබාහිර තව දෙයක් පටන් ගන්න. ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මාත් එක්ක ගනුදෙනු කරලා තියෙන නිසා මුලින්ම මතක් වෙන ටියුෂන් වෙන්නේ නැති. හැබැයි එහෙම නෙවෙයි. ටියුෂන් වලට වඩා ගොඩක් ලොකු බිස්නස් ලංකාවේ පවා තියෙනවා. දන්නෙත් නෑ මාළම නේද? හරි. සහ කැම්පස් ළමයි කරන ඒවා ගොඩක් තියෙනවා. මාසෙට ලක්ෂ 2 3 හොයන මෙඩිකල් ස්ටුඩන්ට්ලු අපේ බෙඩ් එකේ ඉන්නවා 3 4 දෙනෙක්. සමහරුන් ඒක හොයන්නේ මේ ඔන්ලයින් චිත්‍ර ඇඳලා. එහෙම ඉතින් දාගන්න බැරි ගොඩක් තියෙනවා. විතරම ලැප්ටොප් එකක් කම්පියුටර් එකක් උයි පුතුවක මේසෙක උයි දිබ්බම කරන්න පුළුවන් ලක්ෂකට හොයන්න පුළුවන් වැඩ තියෙනවා. තමගේ පැෂන් එක. එහෙම තියෙන ඕන තරම් වැඩ. එහෙම මේ එහෙම දේකුත් කරා. සගනන් හොයන්න ඕනේ නැහැ නේ. තමන්ගේ වියදම් එක කවර් කරගන්න පුළුවන් නම් ගෙදරින් ආයෙ සල්ලි ගන්න ඕනේ නැත්නම් ඇතිනේ. එහෙම එකක් කරන්න කැම්පස් යනකම. එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව කැම්පස් යනවා යන ගමන් තවත් අම්මලාගේ තාත්තලා සල්ලි ටික වියදම් කරලා නාස්ති එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම පුළුවන් කරන්න. එහෙම වෙන්න එපා. මේ මගේ ඉගෙන ගන්න එක වැඩකුත් නැහැ උඹලා එහෙම වුණොත්. හරි. එහෙම වෙන්න එපා කියනවා. තමන් කරන එක මේ මාර ලොකු වෙන්න ඕනේ නැහැ. ඔයාගේ වියදම් ටික කවර් කරන් ඔයා මෙතනින් ඉස්සරහට තනි මනුස්සෙක් විදිහට නම් ඒක පටේ හොඳටම ඇති. එහෙම යනකොට සමහර තැන් හිතන්නේ නැති විදිහට පත්තු වෙලා එයි. එතකොට ඒක වැඩ කරයි. ඒක වෙන කතාවක්. හරි. ඒක පස්සේ බලමු. ඒක නෙමෙයි මුලින්ම මම පටන් ගත්තේ ඒකෙන් වෙනම. මගේ අයිඩියා එකම ගෙදරින් ඊට පස්සේ සල්ලි ඉල්ලන්නේ. පස්සේ මට හම්බෙන ප්‍රමාණයක මම ගණන් හදුවා මට පුළුවන් වාහනයක් අරන් ෆිනෑන්ස් එක මාසෙ ගන්න ගෙවන්න යන්න. ඉතින් ඒක ගෙවලා ඉවර කරේ මේ මාසෙ. දැන් තමයි අවුරුදු පහ කම්ප්ලීට් වෙලා තියෙන්නේ මගේ පළවෙනි වාහනේ. ඒ වෙද්දී හරි මට පෞද්ගලික ගැහුවොත් මොකද සාර්ථකයිද මට ඔව් කියන උත්තරේ මම දෙන්න පුළුවන්. එහෙම වෙන්න බලන්න. දැන් මං කියන මම පට්ට සාර්ථක කියන්නේ නෙමෙයි ඈ. මං කියන්නේ උඹලා ඕනේ කොට පුළුවන් කියන එක මේ කියන්නේ. හැම එකක්ම පටන් ගන්න අර වගේ චූටි එකකින්. ආරම්භක පොඩි එකකින් පටන් ගන්න. ඒක උඹලගේ ගාව තියෙනවද නැත්නම් නැහැ. නැද්ද? ඒ උමනාව නැද්ද? ඔ කොච්චර කාලයක් ගමර හිටියත් උඹලගේ නැද්ද මේ එක? ඔව් එහෙම ඕන තමයි ඒක ඇතුලේ තියෙනව නැත්නම් නැහැ. බොරු කියන්න එපා. ඇත්තම වහිතලා මං තියෙනවා. මේක එළියට ගන්න. කරන්න ඕන. ඒක ආයි මතක් කරලා ගන්න. වගේ මේ අනුව පොඩ්ඩක් තමයි හැසිරීම් රටාව හදාගෙන වැඩ කරමු. මම කියන්නේ ඕගොල්ලන්ගේ මොකුත් අවුලක් දැකලා නෙමෙයි. අපි මේක මතක් කරගන්න. ආයි සමහරුන්ට ඒක අමතකයි. සමහරු ඉන්න හොඳට වැඩ කරන්න පුළුවන් උන් ඔහේ ඇවිල්ලා කියව ගියේ ඉන්නවා පන්ති වල ඉන්නේ. එහෙම ඉපා. උඹලට පුළුවන් නේ උඹ. දෙරිය උදේ උඹලත් දන්නවනේ පුළුවන් උඹ කරන්න ඕන නම් උඹනවා තිබ්බනම් පුළුවන් කියලා දන්නවනේ. කරන්න. බලලා ගන්න ඉන්නකෝ.